අනිත් මහර්ගත් ඇදලා ඉන්නවා අයබෝවන් මහර්ගා ආයුෂ බොහෝ වේවා තරංග. ඉතින් කොහොමද? ඉතින් සතුටින් ඉන්නවා හොඳින් ඉන්නවා. දුක් වෙන්න බොහෝ කාරණා තිබුණත් සතුට හොයාගෙන හැම මොහොතකම සතුට වෙන්න තමයි මන්නක් කැමති. මම හිතනවා බොහෝ දෙනෙකුත් එහෙම සතුට හොයාගෙන බොහොම සතුටින් ඉන්න කාලවකවානුවකට ඇවිල්ලා තිනවා කියලා. එහෙම තමයි වෙන්න ඕන නේ. ඒක නිසාම සතුටත් එක්ක ජීවිතයේ තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්නට අපි කැප වෙන්න ඕන, අපි වැඩ කරන්න ඕන. ඒ වෙනුවෙන් ඔබට යම් මඟ පෙන්වීමක් කරන්නත් එක්ක අපි හැමදාමත් යම් හොවරාවක් කාලයක් වෙන් කරගන්නා මේ වැඩසටහන තුළ තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් එක්ක ඒ අත්දැකීම අපිත් එක්ක බෙදා හදා ගන්න කියලා අපි කෙනෙකුට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක එන සෑම කෙනෙක්ම කතා බහ කරන දේවල් ඔබේ ජීවිතයට මගේ ජීවිතයට හරි වටිනවා. ඒ වටිනාකම එකතු කරගෙන අර මහා කිව්වා වගේ ජීවිතේ සතුටින් ගත කරන්නට හුඟක් දේවල් ඒ කතා බහ තුළ තියෙයි කියලා අපි අදත් විශ්වාස කරනවා නේද? අනිවාර්යයෙන්ම. ඉතින් මේ විදිහට අපි සූදානම් වෙලා ඉන්නවා වසර ගණනාවක් පුරාවට බොහොම කීර්තිමත් විදිහට රාජ්‍ය සේවයේ නියුක්ත වෙලා බොහෝ මහජනතාවට ගරු කරපු, ඒ විතරක් නෙමෙයි සේවයේ සපයපු බොහොම ආදරණීය කෙනෙක් එක්ක කතා බහ කරන්න බොහොම ආදරෙන් ගෞරවයෙන් මෙතුමාව පිළිගන්න සූදානම් වෙලා ඉන්නවා. මම දැන් අමාත්‍යාංශ විශාල ගණනක රාජ්‍ය සේවකෙක් විදිහට වැඩ කටයුතු කරලා පියවරෙන් පියවර තමන්ගේ සේවාලාභීන්ට සතුටු කරමින් බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරපු හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් මේ සුනිල් හෙටිආරච්චි මහත්මයා බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් තරංග අයෝමාගේ බොහොම ස්තුතියි. ඔබතුමා ගැන කතා බහ ආරම්භ කරනකොට අර මාර්ගා කිව්වා වගේම මේ වෙනකොට ආයතන 18ක විතර Tamanගේ කාර්යභාරය සිද්ධ කරලා වර්තමානයේදී විවේක සුවයෙන් ඉන්නා වගේම තවත් යම් යම් ආයතනත් එක්ක යම් යම් දේවල් එක්ක සම්බන්ධ වෙමින් Tamanගේ සේවය රටට ලබා දෙමින් ඉන්න මොහොතක තමයි අපිත් එක්කත් මේ අපේ ආරාධනා පිළිගෙන ඔබ සහභාගී වෙන්නේ. මේ හැම දෙයකටම කලින් උපන් ගමට ඔබ බොහොම ආදරේ කියලා අපි දන්නවා. ගම මතු ගමනේ. ඒක නිසා අපි එතනින් පටන් ගමු කතාව. තරඟ බොහොම ස්තුතියි මේ ආරම්භය ගත්තට මොකද මතු ගම කියලා මගේ තරඟ අහනකොට කිව්වා මතු ගම කියලා මතුලත් ගම තාමත් අපි ගමට ගියාම අපේ ගමේ වෙනස් වෙලා තියෙන ගෙවල් විතරයි. අනිත් හැඩතලයන් එහෙමම තියෙනවා. ඉතින් මම හිතන්නේ මම ඉපදුනේ අතරමතු ගමනේ. මම පදිංචිය, මගේ මව, මගේ පියා, මම ඉපදුනේ හෝමගම. කියන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ මගේ අම්මගේ ගමේ. හැබැයි මගේ අවසාන පදිංචිය පුංචි කාලේ ආපහු ගියා මතුගමට. ඒ කියන්නේ තාත්තගේ ගම මතුගම. තාත්තගේ ගම මතුගම. මතුගම කියන්නේ බදුගම නැත්නම් විශේෂයෙන් ප්‍රසිද්ධ ඕවිටිකල කිව්වම මම හිතන්නේ ලංකා ප්‍රසිද්ධ ගමක්. මම හිතන්නේ අතීත කතාත් එක්ක ඒ ගමේ තමයි අපි හිටියේ කාලයක්ම. පාසල් ගියේ මම හිතන්නේ පාසල් කාලේ අපි තරුණ කාලේ විශේෂයෙන්ම ගැටවරිය යටි ගත කරේ මේ පරිසරයේ. දැනුත් තනකොට ඒ සුන්දර මතකයන් මතක් වෙනවා. සා විශේෂයෙන්ම පරිසරය ඔබමයි ගියා වගේ ගස් කොළන් වලින් පිරිච්ච වතුරින් තියෙන සතා සීපාව ඉන්න පරිසරයක තමයි අපි හැදුනේ. දැන් පාසල් කාලය ගැන මතක් කරනවා නම් අපි කැමති පාසල් කාලයට යන්න. අපි මේ කාලෙදි කියන පාසල් යන බොහෝ දරුවන් ඉගෙන ගන්නව විතරයි. හැබැයි බාහිර ක්‍රියාකාරකම් පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින්නේ නැහැ කියලා. ඔබතුමායි කොහොමද පාසල් කාලේ ගෙවෙන්නේ? මාගේදී මම හිතන්නේ මගේ කාලේ කියන්නේ 1960 මම ඉපදුනේ 60 දශකයේ 60 70 කියන්නේ විශේෂයෙන්ම පරිසරය ඉතා සුන්දර, ඉතා මිනිස්සුන්ගේ බොහොම නියතමානී හැඟීම් තිබිච්ච කාලයක්. අපි හැදෙන්නේ අපේ ගෙදර විතරක් නෙමෙයි, අපේ නෑ පරම්පරාව අපේ අවට ඉන්නවා. අපි කියන්නේ අර extended families එක තමයි අපි හැදෙන්නේ. නමුත් අද දරුවෝ හැදෙන්නේ මේ නියුක්ලියර් ෆැමිලියක් ඇතුළේ නැත්නම් තනි පුජ්‍යල ඒකකයක් ඇතුළේ හැදින්න තමයි මහාග ඔය කියන අත්දැකීම් හොයාගන්න බැරි වෙන්නේ. අපේ කාලේ අපිට මම හිතන්නේ ගෙදර කෑම නැත්නම් අපිට ඕන තරම් කන්න තිබුණා. පරිසරයේ තිබුණා නැත්නම් අපි නැන්දා, මාමා, ආච්චි, සීයා සියලු දෙනාම හිටියේ අපේ ගමේ. ඒකෙන්ද අපිට හරිම අපි උදේ පාසල් ගිහිල්ලා ආපහු ගෙදර ඉන්න මැද හැන්දෑව 4:00 වෙනකන් තමයි. ඒක අපි කොලෙජ් ගිහිල්ලා දවල් කෑමත් කාලා කැලෙත් ඇවිදලා සෙල්ලනුත් කරලා ගෙදර. හැබැයි මවට පියාට නැත කාටවත් බයක් වුණේ අපි ගැන. මොකද ඒ තරම් මේ පරිසරය විසින් මේ දරුවෝ රැක්කා, ආරක්ෂා කරා. නැත්තම් මුළු සමාජයම දරුවා තමන්ගේ කියන ඒකද අද ඒක නැති හින්දා තමයි කිසිම දෙමව්පියෙක් දරුවෙක්ව එළියට යවන්න සූදානම් නැත්තේ. නැතුව දරුවෝ අකමැත්තක් නැහැ පරිසරයට කියලා භුක්ති විඳින්න. සතුටු වෙන්න නැත්නම් සතා සීපුවා ගහකොළත් එක්ක වැඩ වාසය කරන්න. නමුත් ප්‍රශ්න වෙලා තියෙන අනාරක්ෂිත බව අද හැමතැනම තියෙනවා. නමුත් අපේ කාලේ එහෙම අනාරක්ෂිත බවක් තිබුණේ අපිට අපේ සියලු දෙනාට දරුවෝ. අද තමන්ගේ දරුවෝ වෙලා නමුත් ඒ කාලේ මුළු ගමටම ඒ දරුවෝ කියන එක තමයි ඒකින්ද අනාරක්ෂිත බව අඩුයි. ඉතින් බොහෝ වෙලාවට අපිට බොහෝ දේවල් ඇලදොල ගහකොළ කන්ද මුදුන සියලු දේවල් භුක්ති විඳින අවස්ථාව ලැබුණා. සතා සීපාව මේ හැම දෙයක් එක්කම පරිසරයත් එක්ක බොහොම නිදහස්ව හිටියා වගේම අර ඔබතුමා කියන වගේම සමාජයේ ඉන්න අයත් වටපිටාවේ නැත් ඔක්කොම ඥාති නෑදෑයෝ හිතවතුන් මේ නිසා බොහොම නිදහස් පරිසරයක හිටියේ. ඔය කාලේ ඔබතුමාගේ හිතේ තියෙනවද පරිපාලන ශිෂ්ටයට එන්න හරි මම අනාගතේ මෙහෙම වෙනවයි කියලා හරි කොහොමද බලාපොරොත්තු තිබුණද? එහෙම නැත්නම් බලාපොරොත්තුවක් කවරේ දුන්නද? ජීවිතේ යම් හැරවුම් ලක්ෂයක් තියෙනවද ඔය කාලේදී? තරංග මෙහෙමයි වෙන්නේ. දැන් මම කිව්වාගේ අපිට අපේ මට මතක ඔබගේ ප්‍රෝග්‍රෑම් එක මම නැරඹුවා. ඒක එක වෛද්‍යවරයෙක් කියනවා මම හිතන්නේ ඔබ කැඳවපු අමුත්‍යක් දවසක් කියනවා ඔබ අහන ලස්සන ප්‍රශ්නයක් එදා වගේම මේ ඉගෙන ගන්න රැකියාවකටද කියලා. හරි ඒක බොහොම තරකානුකූලව එදා කතා කරේ මම ආචාර්ය මහාචාර්යවරයා. අපිට ඒ කාලේ රැකියාවට ගන්නවා කියලා මතකයක් තිබුණේ නැහැ. අපි ඉස්කෝලේ ගියා. විභාගෙ ඉච්චර අපේ ජීවිතේ ලොකු කඩින් බලා තිබුණේ නැහැ. शिष्यत् विभाग मोक लुकूम प्रश्न के अभी वही गलागन गई अपिट राजेशेवट अनवाद पुज्जली कांसरी अनवाद तमंग विवृत्ति अक्कन हैंगी मच्चरम दिबुन्ने अपे लमाकाले अरम सुंदर नेत्तम बहुम निदास गेवुने හැබැයි අපිට මට මතකයකට එනවා අපි පරිපාලන සේවය කියන්නේ මොකද්ද ගුරු වෘත්තිය ගැන අපි යන්තම් මතකයක් තිබුණා. ඒ වගේ අපේ ගම්වල බොහෝ කීප දෙනෙක් හිටියා ප්‍රාදේශීය නැති ඒ කාලේ දේශාපති කාර්යාලය වැඩ කරන. ඒ වගේ කීප දෙනෙක් කැරෙන බොහෝ දෙනා ගොවියෝ නැත්නම් එදිනදා තමන්ගේ වත්ව පිටිය වගා කටයුතු කරන ජීවත් වෙච්ච බොහෝ දෙනා බොහොම රජයේ සේවකයෝ අද වෙනකොටත් මම හිතන්නේ ඉතා අල්ප ප්‍රමාණයක්. ඉතින් ඒකින්ද එහෙම ලොකු සංකල්පයක් අපි ඔළුවට එන්න විදියක් නැහැ. මොකද ඒ කාලේ අද වගේ රූපවාහිනී ඒ වගේ මේ මොබයිල් ෆෝන් මගේ රේඩියක් විතරයි අපේ ගමක ඇහෙන්නේ හන්දාවකට. ඒක තිබුණේ. ඉතින් ඒ කාලේ අපිට එක දවසක් මට මතක් වෙනවා අපේ මගේ පාසලේ හිටපු විශේෂම අයියා කෙනෙක්. එයා මයිද ගුරුවරයෙක්. මයිද ගුරුවරයෙක් කියන්නේ සුදු ඇඳලා මට මැවෙනවා දැන් ඒක. සුදු ඇඳලා සුදු කලසම කරලා හන්දාව 4ට විතර යනවා. මයිද පාසල් යන්න එනවාද කියලා මන් දන්නේ. අපි පාරේ අපිට අපේ ගම්වල තිබුණේ නෑ මේ අද වගේ ක්‍රීඩාංගන. අපිට බොහොම ඒ කියන්නේ පුජ්‍යලේ ඉඩමක අපි සුද්ධපයිතිල ක්‍රීඩා කරන මහා පාර නැත්නම් අපේ ගම්බද පාටිය මට මතකයි පාරේ ඉන්නකොට දවසක් මං උසස් පෙළ කරන බව එයා දන්නවා. මම කියව සුනිල් දැන් මොකද ඕගොල්ලෝ කරන්නේ විභාගේ වියර වෙලා. ඉතින් එහෙම සංකල්පයක් නැහැ. ඉතින් නිකන් කිව්වා මේ මල්ලි මෙහෙම ඉඩ කඩ තියෙනවා මෙහෙම යන්න ඉඩ තියෙනවා. ඒකින්ද මම පරිපාලන සේවය ගැන මට කිව්ව මතකයක් තියෙනවා. පරිපාලන සේවය ගියාම විශේෂම ගෞරවය වෙනවා. ඒ වගේම ඒතර අපි නිතරම ඒ කාලේ උපදේශපති කාලේ යනවා. මොකද අපි මම හිටිය බොහොම සමාජ වැඩ කටයුතු වල අපි ක්‍රීඩා සමිති වල හිටියා, ග්‍රාම සංගම සමිති වල හිටියා. ඒක නිරන්තරව අපි යනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අද කියන ප්‍රාදේශීය ඒ කාලේ උපදේශපති කාර්යාලය. හරි? උපදේශපති යනකොට අපිට පේනවා ඒකේ තියෙන සංවිධානයේ තියෙන විදියේදී මම දැන් උපදේශපතිට අපි කවදාවත් හම්බෙන්න හම්බුලා නැහැ. ඊට පාලන නිලධාරියෙක් තමයි අපි ගනුදෙනුකෙත් අපිට කාමරේ පේනවා. ඉතින් මම දන්නේ ඒව අපේ හිතේ කොනක තිබුණාද කියලා දන්නේ නැහැ මේ පරිපාලන සේවය විභාගයේ ලියනකොට. ඒ ගැඹිරත්වය දකින්නේ නැද ටිකක් නේද? අනිවාර්යෙන්ම දැන් ඒ අතරේදී මේ සුනිල් මහත්තයාගේ අහන්න දැන් පළවෙනි රැකියාව විදිහට ඔබතුමා මොකද තෝරගත්තේ කියලා අහන්න පෙර ආතුව අර තාත්තගේ කඩේ ඉඳන් කරපු වැඩ කටයුතු ගැන බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මම මාර්ගය මේමයි වැඩේ මේ තාත්තා කඩේ ගිනේ කියලා ඉඳා වෙනවට කියලා මේ මට තරංග මේ කාලේ මේ මගේ තාත්තා කොළඹ රැකියා කරේ. කොළඹ විශේෂම කොන්ත්‍රාත් සමාගමේ වැඩ කරන අතරේ ඔහු විශ්‍රාම ගියාට පස්සේ මම කොළඹ හතේ තියෙනවා මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය කියලා. ඒ ආයතනයේ ඔහුට ලැබුණ රැකියාව විශ්‍රාම ගියාට පස්සේ ඒකේ බොහෝ වෙලාවට තේරෙන්නේ මේ ඉංජිනේරු සේවයට එන මම විශ්වවිද්‍යාලයේ උසස් පාසල ඉංජිනේරු ශිෂ්‍යයන් උන්ගේ රැකියාව මම හිතන්නේ අපි කියනවා ඒකට මේ ඉහළට යන්න ඕන අවශ්‍ය පන්ති පවත්වන එක. ඉතින් මම හිතන්නේ සතියන්ති පන්ති තියෙනනේ. කියන්නේ සිකුරාදා සෙනසුරා ඉරිදා මමත් මම හිතන්නේ මට මතකයි 1972 3 ඉඳන් මම කොළඹ එනවා. ඉස්කෝලේ ඒ ලෙවල් විරලා සිකුරා ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි විරලා මම සිකුරා හැන්දෑව හැමදාම කොළඹ එනවා. මම හිතන්නේ මේ ඒ කාලේ මතු වෙලා කොළඹට එන්නේ පැයකමාරයි. ඒ කියන්නේ පාරේ ට්‍රැෆික් නෑ, වාහන නෑ, බස් ඔය එක දිගට එනවා. හරිනේ. ඉතින් මම හිතන්නේ මේ ඒක ආව ලස්සන කතාවද මට කියන්න බුල ඒක මම දැකපු දේවල් මම සබෑ කරගත්ත හැටි. ඒ ඇහිලා තාත්තා ඒ සතියන්ති මම හිතන්නේ ඒ එතන තිබුණේ ඉංජිනේරු ආයතනයේ තියෙන ඒ ශිෂ්‍යයන්ට මම පුංචි කැන්ටිමක්. ඉතින් ඒක තාත්තා තමයි කරේ. හැබැයි ඒතර මාව ඒකට සහභාගී කරගත්තා. ඉතින් මම නිතරම සතියන්ති යහම ඒ කැන්ටිමේ නැත්නම් ඒ කියන ආපනශාලාවේ තාත්තා මම විතරයි කියන්නේ පොඩි කෑල්ලක්. ඒක එක්ස්ක්ලූසිව් ඒ කියන්නේ මම හිතන්නේ ඒක ඒගොල්ලෝ විතරයි තියෙන්නේ. ඒකද බොහොම ඒකෙදි මම රාජකාරී කරා. ඉතින් අපි නිතර සල්ලි ගන්නවා, සල්ලි දෙනවා, තේ හදනවා, කෑම ගේනවා. ඉතින් අපි බේක් කවුස් හරි ආදින තමයි කෑම ගේන්නේ. ඉතින් මේ ගනුදෙනුව කියන එක මට හුඟක් කල හුරු කරා මේ තාත්තගේ මේක. මොකද මම තමයි සල්ලි ගන්න, ඉතින් සල්ලි දෙන්නේ. ඒක කස්ටමර් සර්විස් එක මම ඉගෙන ගත්තේ අතර මෙතනින්. මොකද මගේ තාත්තා ඒක දෙන්නේ කියන අත් දෙකෙන්. තනියෙන් දුන්නොත් මම හිතන්නේ එදාට බීරයි වැඩේ. ඒ කියන්නේ හැමතිස්සෙම මම තරංගමයන් ඇහුවා මට යාළුවෝ ඉන්නවද කියලා. මට ඉන්න හොඳම යාළුවෝ තමයි සේවාලාභියෝ. ඒක මගේ තාත්තමට ඉගන්නේ. මම හිතුවා හැම ආයතනයකම මම මගේ සේවාලාභියට තමයි තන දුන්නේ. මම ඇත්තටම ඉගෙන ගත්තේ තාත්තගේ ගාව රැකියා කරලා තාත්තමට සතියන්ත යනකොට සල්ලිත් දෙනවා. යනකොට සල්ලි දෙනකොට ඉස්කෝලේ ගිහලා චිත්‍රපටි බලන්න, නාට්‍ය බලන්න, පොත්පත් ගන්න. ඒ කාලේ මම චිත්‍රකතා යුගයේ ඔබතුමලා දන්නවද දැන චිත්‍රකලාවල මහා පෙරලියක් කියලා යුගයේ චිත්‍රකතා පත්‍රය ගන්න එක තමයි අපි ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක. ඉතින් ඒවට ගන්න තාත්තා සල්ලි දෙනවා. ඉතින් අර සල්ලි වලින් මම දැන් එතන තමයි මගේ පළවෙනි රැකියාව. ඒ කියන්නේ ඉස්කෝලේ මම ඉස්කෝලේ 6 7 ඉන්න කාලේ එදා ඉඳන් මම මොකක් කර වෘත්තියක යෙදුණා. ඒ කියන්නේ මම සමහර සල්ලි ඉතුරු කරලා අම්මට ගිහින් දෙනවා. ඒ කියන්නේ එහෙම ලොකු වේදන් නැහැ අපේ ගම්වල දුන්නේ. ඒ කාලේ අද වගේ මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න, සපත්තු දාන්න එහෙම ලොකු වේදමක් දුන්නේ නැහැ. වැඩි වුණොත් නවයුගයේ සංග්‍රහ ගන්න, මිහිර පත්‍රය ගන්නවා, නැත්නම් චිත්‍රපටියක් බලනවා, නැත්නම් නාට්‍යයක් බලනවා. බ්ලොග් ඊළඟ දේ තමයි ඔය චිත්‍ර පත්‍රය ගන්න දුවන එක තමයි අපේ රාජකාරී වෙලා තියෙන්නේ. ඔය විදිහට මේ ජීවිතයේ විඳපු අතීතය ගැන ඔබතුමා කියනකොට සමහර විට මේ බලාගෙන ඉන්න ඔබට එහෙම නැත්නම් ඔබ අවට ඉන්න දරුවන් ගැන පොඩ්ඩක් හිතුවොත් එහෙම හිතන සිතවිල්ල ඒ තරම් යහපත් නොවෙන්න පුළුවන්. ඔවුන් ගැන අපිට පුංචි දුකක් ඇති වෙන්න පුළුවන්. ඔබතුමාලා ඒ තරම් සතුටින් නිදහසේ හිටියා කියන කාරණාවත් එක්ක වර්තමාන දරුපරපුර ගැන සහ වර්තමාන තරුණ දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩය මොන වගේද ඔබතුමාට? තරම් මෙහෙමයි මම කියන්නේ දරු මගේ මම අධ්‍යාපන ලේකම්වරයා කාලේ මම ගියේ දරුවා නිදහස දෙන්න. අපේ අම්මලා තාත්තලා අපි නිදහස දුන්නා. මම මගේ පවුල් විදියට මගේ දරුවෝ තුන් දෙනාට නිදහස දීලා දෙනවා. මම කවදාවත් හොයන්නේ ගියේ නෑ. මට මතකයි මගේ උපන්දිනයේ ළඟදී තිබුණා. ඒකදී මගේ පුතාලා ඔක්කොම ලියලා දුන්න පොඩි සටහනක්. මට අද කියන දේ හොඳයි ඒක. ඒ සටහනද කියලා අපිට පෙන්නනවා. ඒ කියමු නේද? ඒ සටහනේ තිබුණේ අන්කන්ඩිෂනල් තාත්තා කෙනෙක්. කොන්දේසි නෑ තාත්තට මම කියන්නේ. ඒ කියන්නේ දරුවන්ට ඕන එකක් ගන්න පුළුවන්. ඒ ඕන එකක් කියන්නේ ඒක සමාජ විරෝධී දේවල් නෙමෙයි. ඔව්. Tamange ජීවිතේ ගොඩනගෙන ඕන දෙයකට මගේ ඔළුව නැමෙනවා. ඒ කියන්නේ කිසිම ලිමිට් එකක් නෑ. ඔය පුංචි කාලේ කාට හරි ආදරය කරගෙන මට ප්‍රශ්න නෙමෙයි. එහෙම කොන්දේසියක් නැහැ. ඒක මම හිතන්නේ එවැනි විදියට දරුවන්ට ඉඩකඩ දෙනවා නම් මේ නිර්මාණශීලීත්වය දරුවතර ගොඩ නැගෙනවා. අපි තුල මේ නිර්මාණශීලීත්වය ඇතුනේ ඒ දෙමව්පිය අපරදීම නිදාසින්ද. ඉතින් ඒක තමයි අද මේ ලෝකෙට ඕනේ. මේ දරු කැල මානව සම්පතක් කරන්න නම් ඒ දරුවගේ හදන්න නිර්මාණශීලීත්වය වෙන මොකක්වත් දරන්නේ නැහැ. අද මේ ගැටුම තියෙන්නේ නිර්මාණශීලී දරුවනේ තියෙක. ඉතින් අනාගත ලෝකය අපි කියනවා දැන් මම කර්මාන්ත මාත්‍ර දින්දින්ද මට ඇහෙන වචන තමයි මේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස්. නිර්මාණශීලී කර්මාන්ත තමයි ලෝකෙ ජයගන්නේ. ඒ කියන්නේ දරුවන්ට පුළුවන් තරම් දෙමව්පියෝ ඉඩකඩ දෙන්න ඕන්ගේ සිතිවිලි වලට ඒගොල්ලන්ගේ සිතිවිලි පරාසයක් නැහැ. ඕන තරම් හිතන්න පුළුවන්. ඒව තමයි මේ භාණ්ඩා සේවා බවට පත් වෙනවද. අපි ඉතාමත් වටින කතා බහක ඉන්නේ කියන එක දැන් අපි හැමෝටම දැනෙනවා මාර්ග. අපිට අවසර දෙන්න ඉතින් ඉක්මනින් වෙලාව කීයද කියලා බලලා ඉන්න. කතාවක් අපි මේ විදිහට ඔබ වෙනුවෙන් ගෙනෙනවා. ඉතින් මේ කතාබහට තවත් බොහෝ තැන් තියෙනවා කතාබහ කරන්න. සුනිල් මහත්මයාගෙන් මම කැමතියි කතා කරන්න දැන්. පළවෙනි රැකියාව විදිහට මොකද්ද කරන්න කියලා ඇහුවට පස්සේ ඔබතුමා හොඳ දැනකට අපි එකතු කරගත්තා. හැබැයි වෘත්තීය ජීවිතේ ඉන්න අනතුරු මොකද කොළඹ විශ්වවිද්‍යාලෙන් අනතුරුව ඔබතුමා ජීවිතේ වෙනස්ම පැත්තකට හරව ගන්නවා. මේ වෙනස්ම පැතිකඩ ගැන අපි දැන් කතා කරමු. තරංග මම ඇත්තටම මේ තරංග මේ මහාග මම විශ්වවිද්‍යාල යන කාලෙත් අර තාත්තගේ ඒකේ වැඩ කරා. ඉතින් මගේ අතේ සල්ලි දිනවා කියලා මම. ඒ කාලේ විශ්වවිද්‍යාල ජීවිතේ ලොකු ප්‍රශ්නව ශිෂ්‍ය ආධාර ගැන රුපියල් 225යි මරම දෙකක් ලැබුණා. නමුත් ඒ හැම සතියන්තේ මගේ අතේ රුපියල් 100ක් විතර තාත්තගෙන් ලැබෙනවා. ඉතින් මම හරි රිච් මේ විශ්වවිද්‍යාලේ. හැබැයි මට එකම දෙයක් තුන විශ්වවිද්‍යාලේ සතියන්තේ මට තියෙන ස්ථානය අහිමි වුණා. කියන්නේ සතියන්තේ වැඩ කරන්න බෑ. මම තාත්තගේ අර මගේ ප්‍රයොරිටි එක තාත්තගේ අර මේ කාර්යය දෙන එක. ඉතින් මම හිතන්නේ ඒ විශ්වවිද්‍යාල ජීවිතයේදීත් මම හිතන්නේ ඒ කරන අතරතුර මම හිතන්නේ මම 1982 විශ්වවිද්‍යාලය ඇතුළත් උනේ මේ බීකොම් නැත්නම් වාණිජවේදී විශේෂ උපාධිය සඳහා මම ඒ විශේෂ උපාධිය අවසන් කරපු දවසේම ඒ කියන්නේ විභාගයට උත්තර ලියලා මම හිතන්නේ 12 වෙනකොට මම බස් එකේ නැගලා බදුල්ල ගියා. බදුල්ලේ රැකියාවට. අද කවදාවත් කාටවත් නොලැබෙන අවස්ථාවල් තමයි ලැබුණේ. තමන් විශ්වවිද්‍යාල විභාගයේ අවසන් මොහොතේම ඊළඟ දවසේ රස්සාවේ. ඒ අපි මොකද රස්සාවේ බදුල්ලට නැත්තම් මම හිතන්නේ ඔබ කියන කිරි බදුල්ල කියලා කියන්නේ ඒකල ඉච්ච ලස්සනයි. සමාවෙන්න මම ඔතන එතනින් නවත්තනවා පොඩ්ඩක්. බදුල්ලට රැකියාවට මුලින්ම ගියයි කියලා කියපුත් තැනින් අපිට මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා දුරකථනයෙන් අපේ නිෂ්පාදක කණ්ඩායම සම්බන්ධ කරගන්නවා එතුමා කවුද කියලා මම නම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාට අවස්ථාවකුත් දෙනවා මම මේ හිතවතා හඳුනා ගන්න ඔබතුමා දැන් බදුල්ලට රැකියාව ආරම්භ කරන්න ගියයි කියලා කතාව නවත්තපුත් තැනින් මම ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට ආයුබෝවන් සුබ උදෑසනක් ආයුබෝවන් අපි සියත නාලිකාවෙන් කතා කරන්නේ අපේ සුනිල් හෙට්ටිආරච්චි හිටපු අමාත්‍යාංශ ලේකම්තුමා වෙත් එක්ක සජීවී ඉන්න මොහොතක තමයි ඔබතුමාට මේ කතා කරන්නේ. මම මේ කලබල වුණා මොකද මේ සියතෙන් එකපාරට නෑ කලබල වෙන්න එපා මේ අපි මේ එහෙම නැත්නම් ආයතන ප්‍රශ්නයක් හරි එහෙම දේවල් ගැන විමසන්න නෙමෙයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ හිතවතා ඉන්න මොහොතක ඔබතුමාට කතා කරොත් හොඳයි කියලා අපිට හිතුණා. ඔබතුමාට මොකද හිතෙන්නේ මේ ගැන? සුනිල් හෙට්ටිආරච්චි අපේ මගේ අතිදාස මිත්‍රයා පිළිබඳව මේ නාටකතාව යන්න මම හිතන්නේ. ඔව්. හරි මම දැන් ඔයගොල්ලෝ මේ වැඩසටහන බලාපොරොත්තු වෙන මගේ සුනිල් ගැන යම් කිසි ඔව් මේ ඔව් දැන් මෙතුමා මේ මම මේ කතාවක් නවත්තලා තමයි ඔබතුමා දුරකථනයෙන් සම්බන්ධ කරත් මෙතුමා පළවෙනි රැකියාවට බදුල්ලට එනවා කියන තැනින් මම එතුමාව නවත්ත ගත්තා. මෙමය සුනිල් කියන චරිතය පිළිබඳව මට ඉතින් මේ වගේ නෙමෙයි මහත ගානක් උනත් කතා කරන්න පුළුවන් අතිජාතම මගේ මිත්‍රයා. දැන් මම සුනිල්ව හම්බෙන්නේ 1991 දී තමයි අපි දෙන්නා බදුල්ලේ දීඝාතිවල තියෙන අතිශය දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය සම්මිලක එකට වැඩ ආරම්භ. ඒක උඩ අපි දෙන්න මේක සමාන වයස් මට්ටමේ බොහොම තරුණ නිලධාරීන් දෙන්නේ. එතනින් ආරම්භ කරන ඒ රාජකාරී සහ පෞද්ගලික ආදරණීය සම්බන්ධතාවය යාළුකම ඒ අවුරුදු ගණනාවක් තුලම නොතදී නොවිදී කොහොම ඒ විදිහටම පවත්වාගෙන යන්න ඒක ඒ විදිහටම කලමනාකරණය කරගන්න ඒක විදිහටම පුළුවන් වුණ මිත්‍රයෙක් තමයි සුනිල් හෙට්ටිආරච්චි කියන්නේ. අතිශය දක්ෂ නිලධාරියෙක්, අතිශය සංවේදී නිලධාරියෙක්, අතිශය නිර්මාණාත්මක නිලධාරියෙක්. ඒ දවස්වල බදුල්ල දිස්ත්‍රික්කයේම ඉතාමත් ආදර්ශමත්ම යාළුවෝ දෙන්න සහ රාජකාරී කරන විකට නිලධාරී කරන දෙන්න බවට පත් වුණා අපි දෙන්න. ඒ වගේම ඒ දීඝාතිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික්කයේ මුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත් කරන්න අපිට පුළුවන් වුණා ඒ අවස්ථාවේදී. ඊට පස්සේ මේ දැන් ඔය සුනිල් හෙට්ටිආරච්චි මහත්තයාගේ රාජකාරිය සහ ඔහුගේ හැකියාව පිළිබඳ ගොඩක් අය කියයි. නමුත් මම දකින්න විශේෂ දෙයක් දෙනවා. එතුමා තමයි මට මගේ රාජකාරී ජීවිතයේදී හම්බුණ සහ යාළුකමේදී හම්බුණ අතිශයින්ම නිර්ලෝභීව අනිත් මිනිස්සු අගය කරන කෙනා. විශේෂයෙන්ම මාව අගය කර හැමතැනම මගේ හැකියාවක් තිබුණා නම් ඒක දැකලා ලෝකයේ ඉදිරියේ ඒක අගය කරන්නත් මගේ ඉදිරියේදී ඒක අගය කරන්නත් ඒකට නිසිතන දෙන්නත් හැමතිස්සම උත්සාහ කරපු නිර්ලෝභී යාළුවෙක්. හැමතිස්සම හැකියාවට තන දුන්නා. ඒ වගේම සුනිල් හෙට්ටිආරච්චි මහත්තයා ඒ නිර්ලෝභී භාවයේ හිඳම කාගේ හරි වැරද්දක් තියෙනවා නම් ඒකත් දෙලින්ම මූලට කිව්වා ඊටදී දුනක් නැතත් කමන්නයි කියලා දෙලින්ම රාජකාරී ජීවිතයේදී උත්තරික ජීවිතයේදී තෝරම කෙනෙකුට මූලට කියපු දෙයක්. සුනිල්ගේ මං දකින එකම දේ තමයි සුනිල් හැමතිස්සම තමන්ව අපේ ජීවිතයෙන් අපේක්ෂා කරන කෙනෙක්. එතනදී සුනිල් සමාර්ථක ඉදිරියට ගන්නවා. සුනිල්ගේ තියෙන සංවේදී බව, සුනිල්ගේ තියෙන හැකියාව අනිත් මිනිස්සුන්ගෙන් අපේක්ෂා කරනවා. ඒකෙන් හිතරිද්ද ගන්නවා. හැර සුනිල් හැමතිස්සම සුන්දර යාළුවෙක්, නිර්ලෝභී අනිත් මිනිස් වගේ කරන යාළුවෙක්, අතිදක්ෂ නිලධාරියෙක්, හොඳ ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ඔව් ඔබතුමා කොහොම කතා කරනකොට මොහොතක් කොහොම රැඳින්න මේ කවුද කියලා දැන් අපි කියන්න ඕනේ නැහැ. ඔබතුමාට හොඳටම දන්නවා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරී චූලනන්ද පෙරේරා මහත්මයා ඔබේ එදා ඉඳන් මිත්‍රයා. කතා කරපු වෙලාවේ මේ මම ඔබතුමාගෙන් කැමතියි පොඩ්ඩක් දැනගන්න මෙතුමා මේ තීරණ ගන්න හරි දක්ෂයෙක් කියලා අපි අහලා තියෙනවා. ඇත්තද? අතිශයෙන්ම හොද්දටම තීරණ ගන්න දක්ෂයෙක්. කියන්නේ ඒ රාජකාරියට ආපු මුල් යුගයේ ඉඳලම අවසාන මොහොත දක්වාම තීරණ ගැනීම වෙලා ඌ දක්වපු දක්ෂතාවයේ අපි සමාජයට මහා මුතුමෙඩ පත් කළා. මට මතකයි අපේ විධායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා අරුණම නිලධාරී කඩියට ඒ ප්‍රදේශයේ තිබ්බ ඉඩම් පිළිබඳ ප්‍රශ්න විසඳ ගන්න තීරණ. ආමත් ඒ පැත්තේ මිනිස්සු පවා මහා මේකකින් කතා කරා මහා පුදුමයකින් කතා කරන සුනිල් හෙට්ටිආරච්චි කියන චරිතය. ඊළඟට ඕගොල්ලෝ මේ සමස්ත ලංකාවේ දෙපාර්තමේන්තුන් වල විස්තර අරගෙන ගියෝදී අන්ධකාරයේ වගේ තිබුණා. නම කියන කොටත් අන්ධකාරයක් වගේ දැනුණා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අද ඔය කියන කලෙලියට ගත්ත සුනිල් හෙට්ටිආරච්චි මහත්තයා. විශ්‍රාමිකයෙක් කියලා කියන්නේ තවත් කලෙලියක් දෙන सामाजिक वगतिमसी वचनागमसी पुद्गलेक्कीला बेन्नला एबिसुडु जीवितक दीला एबिसुडु नवीन තාක්ෂණය दीला एबिसुडु පහසුකම් दीला දෙපාර්තමේන්තුව තිබුණු අඳුරු බවෙන් ඉස්සරහට ගෙඩිලා ඉස්සරහට පළවෙනි ලිකුවට ගිහින් ගත නිලධාරියෙක් ප්‍රධානම නිලධාරියා තමයි සුනිල් චාරිච මහත්තයා. ඒ විතරක් නෙවෙයි ආගමන හා නිගමන දෙපාර්තමේන්තුවේ ඔහු මාත් එක්ක සේවය කළා. ආගමන හා නිගමන දෙපාර්තමේන්තුව ලංකාවේ හොඳම සහ මුළු ආසියාධිකරණයේ හොඳම දෙපාර්තමේන්තුවට බාටපත් වීමේදී සාධම දායකත්වයක් දක්වපු උත්තම චර්යාවක් තමයි ඔය ගත තීරණය සමහරට මහා වික්ෂිප්තයි. බොහොම ස්තුතියි ඔබතුමාට. එතුමා ගැන අපිට මේ විදිහට කතා බහ කරන්න දුරකථන එකතුනාට අපි ඔබතුමාට ආරාධනා කරන දවසක මේ ආසනෙට එන්න කියලා. ඔබතුමාගේ ඉක්මුත් ගන්න හුඟක් දේවල් අපිට තියෙනවා කියලා අපි හොඳදා කර හොඳන කොහොමද මේ හිතවත්කම යාළුකම කියලා හොඳට චුට්ටක් කියන්න මේ වෙලාව. මම පළවෙනිම මම චූලන්දට පෙරමාත්මන වගේ ස්තුති ප්‍රකාශ කරනවා. අර බදුල්ලේදී හම්බෙච්ච මම දැන් චූලට පොඩ්ඩක් වරදුනා. අපි දැන් හම්බෙන්නේ 1986 වගේ. ඒතර චූලන්ද පෙරමාත්මේ වැඩ කරනවා දර්පිනන් සමාගමේ. මම වැඩ කරනවා අරගේ මගේ පළවෙනි රැකියාවගේ ප්ලෑන් ඉන්ටර්නේෂනල් ආයතනයේ. අපි දෙන වැඩ කරනවා. අපි දෙන්නට බයිසිකල් දෙකක් තුන ගරාජ් එකකදී හම්බ වෙනවා. චූලන්ද පෙරමාත්මේ හොඳම තව යාළුවෙක් මාත් එක්ක අපි වැඩ කළා කරුණාත් කියලා මාත්මෙක්. එකට පාසල් ගිය මම දැන් නුවරඑළියේ. ඉතින් මම දන්නේ ඒක තමයි අපි දෙන්න හම්බ. හැබැයි මම ශ්‍රී ලංකා පරිපාලන සේවයට ගිහිල්ලා මගේ පළවෙනි ප්‍රධානියා. ඒ කියන්නේ යා ප්‍රාදේශීය ලේකම්වරයා මම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා මම දැන් බොහෝ දේවල් තියෙනවා චූලන්ද මහත්මයාගේ මමත් ඉගෙන ගත්ත. ඒ මගේ ශාප් වුණා නම් මගේ යම් දෙයක් මම දැන් තියුණු වුණා නම් මම දන්නේ ඒ තියුණු බවට ප්‍රධාන හේතුව තමයි ඔතුමාගේ නායකත්වය තුල මම ඒ වසර දෙකක තුනක් කාලයක් මම දැන් වැඩ කළා ගත්ත එක. හැබැයි මා කිය යුතුයි මගේ පළවෙනි නායකයාත් ඔහු වුණා. විශේෂයෙන් මම අවසාන වශයෙන් මේ මෑත කාලේ කර්මාන්ත මාත්‍යන ඔහුගේ අතින් පත්ති ලිපියක් ගත්ත උපදේශක ක්‍රීඩලේ. එතකොටත් මම හිතන්නේ මගේ ප්‍රධානියා නැත්තම් මම හිතන්නේ අමාත්‍යන්ත ප්‍රධානියා මම උඩ ගරු කරන්න ඕන. අවසාන වශයෙන් මම හිතන්නේ මගේ ප්‍රධානිය වගේ හිටියේ චූලන්ද ප්‍රධානිය. මගේ පළවෙනි ප්‍රධානිය රාජ්‍යසේවයේ මම හිතන්නේ මෑත කාලේ දවසම ප්‍රධානිය බව චූලන්ද ප්‍රමාත්‍යන. චූලන්ද ප්‍රමාත්‍ය කියන්නේ අති විශිෂ්ට පරිපාලකෙක්. මම හිතන්නේ ඔහුත් මම හිතන්නේ තියුණු තීරණයක් ගත්තා වසර දෙකකට පෙර රාජකාරියෙන් අවතර. මම තාමත් ඒකට දොස් කියනවා. මොකද ඔහු වගේ නිලධාරීන් මේ වගේ යුගයක රාජ්‍ය සේවයේ කොතන හරි තැනක ඉන්න ඕන. මොකද ඔබට මතක ඇති ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කාලේ කරපු කාර්යභාරය සහ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ක්‍රීඩා අමාත්‍යාංශ වූ කාර්යභාරය මම හිතන්නේ නොමකෙන සටහන් බවට රාජ්‍ය සේවයේ පත් වෙනවා. ඉතින් මම හිතන්නේ මම විශ්වාස කරනවා ඔහුට මම දැන් තවදුරටත් මේ රටට සේවය කරන අවස්ථාව ලැබෙයි කියලා. ඊටාම මම හිතන්නේ ඔහුගෙන් මම ඉගෙනත් එක දෙයක් තමයි විශේෂයෙන්ම පවුලේ දෙමව්පියන් රැකගැනීමේ මහා කාර්යය කරපු මේ නිලධාරී මම හැමදාම ඒව දිහා බලාගෙන ගෙදරට ගිහිල්ලා මගේ ජීවිතය එකතු කරගන්න බොහෝ දේවල් කිව්වා. මම නැවතත් මගේ මිත්‍රයාට මගේ ප්‍රණාමය පුද කරනවා. දැන් මේ මෙතුමා කතා බහ කරනකොට අපි මෙතුමාගේ සකයා කතා කරපු තව විශේෂ කාරණාවක් තියෙනවා. ඒක ගැන ඉස්මතු කරන්න මට හිතුණා. මොකද මේ ගැන කතා නොකරොත් ලොකු අඩුවක් වෙයි. ඔබතුමා බොහොම නිර්ලෝභීව කෙනෙක් අගයන කෙනෙක් කියලා කිව්වා. මේ සමාජය තුළදී බොහෝ වෙලාවට අපි දකින්නෙම නැති කාරණාවක් ඔබතුමාගේ ජීවිතේ ඉතාම සුවිශේෂී කාරණාවක් විදිහට ඔබේ සගයා ඉස්මතු කර දුන්නා. මම හිතනවා සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට අපි අපේ ජීවිතේ මිනිසත්කම දන්න මිනිසෙක් විදිහට අපි කොහොමද මේ නිර්ලෝභී කෙනෙක්ව අගයන්නේ? මාර්ගය මෙහෙම ඒක විශේෂයෙන්ම නායකයෙක් ආයතනක ප්‍රධානයක නායකයෙක් වැඩ කරන්නේ කණ්ඩායමක්. කණ්ඩායමක වැඩ ගන්න ලේසිම දේ තමයි මම හිතන්නේ තමන්ගේ අපි කියන අනුගාමිකය කියලා. මම නම් ඒ වචනෙට ඉච්චර කැමති නෑ අනුගාමික කියන වචනේ. මම හිතන්නේ තමන්ගේ සමාජිකන කොටස්කරුවව මම හිතන්නේ අපි කියන අභිප්‍රේරණය කරනවා. අභිප්‍රේරණය කරන දින කණ්ඩායමේ නායකයෙක් දෙන හොඳම දේ තමයි ඔහු අගය කරන එක. මොකද මම අහලා තියෙනවා කතාවක් ඇතත් නැමෙනවලු කතාවට නේ. ඇතත් නැමෙනවලු කතාවට මම හිතන්නේ ඒ අගය කිරීම අගය කරන්නේ ඔහු ඉදිරි පිටම තමයි අගය කරන්නේ. මම චූලන්ද පෙරමාත්‍ය වගේ මම බයිරකත් බයින් ඉදිරි පිටම තමයි සැර කරන එකත් හරි. මම හිතන්නේ ඒ අගය කිරීම තුලින් තමයි කණ්ඩායමේ තියෙන ශක්තිය ගොඩනගන්නේ. ඒ කණ්ඩායම් ශක්තිය තමයි අපි රාජ්‍ය නායක විදියට සේවක විදියට නැත්නම් ආයතන ප්‍රධාන විදියට අපිට ජයග්‍රහණී මාවතකට යන්න හේතු වෙන්නේ. ඔබ පේනවා අපේ ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවාම හැමතැනම ඒගොල්ලෝගේ ඒ ක්‍රියාශීලී එකමුතුව තමයි මම හිතන අවසාන ජයග්‍රහණ. හේතු නැතුව බෝල දැමිල්ලවත් ෆීල්ඩ් කිරිල්ලවත් බැට් කිරිල්ලවත් නෙමෙයි කියන්නේ. මම හිතන්නේ මා ඉගෙන ගත්ත හොඳම දේ තමයි මගේ පියාගෙන් නැත්තම් මගේ පියාගේකට හොඳම දේ තමයි ඒ දේ අගය කරන්න කියලා. ඒක කොහොමද කින්දමන්ද කියලා නෑ. මම පන්ති ගිහලා ඒක ගත්තා නෙමෙයි. ක්ලාස් එකට ගිහලා නෙමෙයි. ඒක අර තමන්ගේ විශේෂම ගුරුවරයා පාසලෙන් නැත්නම් ගුරුවරයා ශිෂ්‍යයාගේ කරනවා, ශිෂ්‍යයා ගුරුවරයාගේ කරනවා, ගුරුවරයා විදුහල්පතියාගේ ඒ ධාමය තුල අපි හැදිලා අවසාන වශයෙන් සමාජයට තිල්න ගන්න පුළුවන් හොඳම දේ තමයි අනික් කියලා අපි අගය කරන්නේ. අර මං කියෝගේ ඇතැන වෙන වගේ මම හිතන්නේ පුජ්‍යලයන්ගේ ඉන නැත්නම් අභ්‍යන්තර ශක්තිය මතුවලා එනවා ඉස්සරහට. මහිතන්නේ මේ තරංග අපේ ජීවිතයට අපිට ගන්න බොහොම වටින කියන කාරණාව බොහෝ වෙලාවට බලන්නේ අපිට වඩා උඩින් ඉන්න නැත්නම් ඉහළින් ඉන්න සේවකයන් අගය කරන්න. හැබැයි අපි හිතන්නේ කොයි මොහොතකද අපිට වඩා පහතින් ඉන්න කට්ටිය වගේ කරන්න. එයාව නිර්ලෝභීව ඕන් වෙන වෙන කතා බහ කරන්න අපි හිතන්නේ. මම හිතනවා එතුමාගේ ජීවිතෙන් අපිට ගන්න බොහොම වටින කාරණාවක්. බොහොම වටින කාරණා බොහොමයක් තියෙනවා කියලා දැන් අපි හැමෝටම දැනෙන මොහොතක්. ඒක නිසා මේ සියලු කතා බහට පුංචි ඉඩකඩක් තියාගෙන අපිට අවසර ලබා දෙන්න ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ඉන්න. විරාමයෙන් පස්සේ මේ කතා බහේ රසවත්යන් ගණනාවකට අපි යන්න සූදානම් වෙනවා. එතුමත් එක්ක අපි තනියම නෙවෙයි ඔබත් එක්ක. ඒක නිසා ඔබ අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. දවසේදී අපේ වැඩසටහන තුල කතා බහ කරමින් ඉන්නේ හිටපු අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මැතිතුමත් එක්ක එතුමාගේ ජීවිතෙන් ගන්න තියෙන කරුණු කාරණා බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ අපිට හොඳටම වැටහිලා තියෙන වෙනකොටත් ඔබටත් ඒ දැනෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. චූලානන්ද පෙරේරා මහත්මයා අපිත් එක්ක කතා බහ කරා විරාමයට පෙර ආතුව. එතුමත් එක්ක ඒ තියෙන සම්බන්ධතාවය එහෙම නැත්නම් ඒ විශේෂම බදුල් ප්‍රදේශයේ ගත කරපු ජීවිතය ගැන අපි තව ටිකකින් විමසන්න සූදානම් නේද මහත්මයා? ඊට කලින් දැන් මෙතුමාගේ ජීවිතය ගැන කතා කරනකොට වැඩ කරපු ආයතනත් එක්ක කතා කරනකොට විශේෂයෙන්ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැවැන්ත පෙරලියක් කරන්නට ඒ තුල ජනතාව වෙනුවෙන් විශ්‍රාමිකයන් වෙනුවෙන් මහා සේවයක් කරන්න ඔබතුමා කැපුණොයි කියලා අපි හැමෝම දන්න කාරණාවක්. ඒකට එක උදාහරණයක් සාක්ෂියක් මගේ අතේ තියෙනවා. රණුක අපිට තව පොඩි වෙලාවකින් පෙන්නයි සජීවීව සමීප රූපයකින් මේ විශ්‍රාම වැටුප් හිමියන්ට ලැබුණු මේ ස්මාර්ට් කාඩ් එක පසුපස ඉන්නේ ඔබතුමා මේ කටයුත්ත කරනකොට කොයිතරම් කාර්යභාරයක් තිබුණාද, කොයිතරම් කකුලෙන් ඇදලි තිබුණාද මෙවැනි දෙයක් රටට තිලන කරනකොට? තරංග මෙහෙම මම ඇත්තටම විශ්වාස දෙපාර්තමේන්තුවේ යන්නේ 2013 සැප්තැම්බර් මාසේ මට මතක හැටියට ගිහිල්ලා මම යනකොට ඒක මම යන්නේ ඒක හිතා ගන්න බැරි ආයතනයක් මේ රටේ ගොඩනවපු රාජ්‍ය සේවකයන්ගේ නවාතන අන්තිම අවසාන ඔහුගේ විශ්වාසවල පිළිගන්න නැතන. ඒ කියන්නේ එතන ලංකාවේ ශිෂ්ඨාධිකරණ විශ්වවිද්‍යාලයේ සියලු දෙනා එන මම කම්කරුවා දක්වා රාජ්‍ය දින එතන විශ්‍රාමයට ගන්න එතන. ඉතින් ඔහු වසර ගණනාවක් දෙවන්ත සේවයක් රටට කළා තමයි අවසාන 1955 හරි අවුරුදු 60 හරි විශ්‍රාම යන්නේ. මම එතනට මම දන්නේ ඒ රාජ්‍ය සේවයට ගත ගෞරවය දීලා තමයි රාජ්‍ය ගෞරවයෙන් අපි අපුව සලකන්න ඕනේ. ඉතින් මම දන්නේ ඒ කාර්යයට මට අත තියන්න ලැබුණා. මගේ වාසනාවකට ඒ දෙපාර්තමේන්තුවේ හිටිය විශිෂ්ට නිලධාරි කණ්ඩායමක්. මම කර වැඩක් නෙවෙයි කණ්ඩායමත් එක්ක තමයි අපි මේ පරිවර්තනය කරේ. ඒ කියන්නේ බොහෝ වෙලාවට ලිපි ගොනුත් එක්ක ගනුදෙනු කරන ආයතනය අපි පුළුවන් තරම් මේ ඩිජිටල් කරණයට අරගෙන ගියා. මම දැන් අද වෙනකොට මම දන්නේ මම ගිය සතියේ මගේ බැංකු account එක මාරු කරා මගේ නෝනාගේ. ඒ කොලෝන් නැහැ. මම බැංකුවට ගියාම database එක update කරලා අර බැංකුවේ මේ බැංකුවට දානවා. ඉස්සර ඒකට මම හිතනවා අවුරුද්දක් ඉතිරනවා ඒකට මේක කොළ ලියලා. ඉතින් මම අත්දැකීම් ලැබි ඒක මේ මම පෙර ඉඳලා. ඉතින් මම හිතන අද වෙනකොට මේ සියලු පාසුම් වලින් වෙන ආයතන වඩා මම හිතන පෙන්ෂනට හොඟට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මම යනකොට දැක පළවෙනි දේ තමයි විශ්‍රාම ඔබේ මම පියා හිටියනම් මේ කාඩ් පතක් මේ කොළ කෑල්ලක් තමයි විශ්‍රාමයට හැඳුනුම් පත්‍රය දීලා දුන්නේ. ඉතින් මට බොහෝ වෙලාවට රටේ ප්‍රධාන බැංකුවක් එක්ක සම්බන්ධ වෙලා මේ ඩිජිටල් කාඩ් පත හඳුනා දෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම හිතන්නේ මේ ඩිජිටල් කාඩ්පත ලෝක පූජිත ස්මාර්ට් නැත්නම් වීසා කාඩ් එකක් ඔය තියෙන්නේ. ඕකට පුළුවන් නම් ඕක ඇතුලේ මම හිතන්නේ සාමාන්‍ය බැංකු කරන කටයුතු කරන ඕනම ගනුදෙනුවක් කරන්න පුළුවන් පහතුමක තියෙන චිප් එකක්. ඒ චිප් එක ඇතුලේ ඕන දෙයක් දාලා තොරතුරු කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ තත්ත්වෙට ගියේ නෑ මම ආවට පස්සේ. නමුත් ඒ කාඩ්පත දැන්ටත් ඒ බැංකුවෙන් නිකුත් කරනවා. තමයි බැංකුව වාර්ෂික මම හිතන්නේ රුපියල් මිලියන 30ක විතර ප්‍රමාණයක් ඔය සඳහා වේදන් දරනවා. ඒ කියන්නේ විශාල මුදල් කන්දරාවක් වේදන් කරනවා. මම හිතන්නේ ඒක ලබා දෙන්න. මම හිතන්නේ මම දැක්ක සුන්දරම දේ තමයි පුජ්ජලික රාජ්‍ය සම්බන්ධතාවලින් මම හිතන්නේ පාරිභෝගිකයන්ට සේවාලාභියට විශිෂ්ට සේවයක් ලබා දෙන්න පුළුවන් කියන ලෝකේ 1970 සංකල්පයක්. හැබැයි ඒක අද වෙනකොට විවිධ දේවල් හරි පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියලා ඒක පුංචි කඩේමක් වෙනවා. හරි පුංචි කඩේමක්. හැබැයි ඒකෙන් වෙලා තියෙන්නේ විශ්‍රාමිකයන් නැත්තම් මේ රටේ වැඩිහිටි පරම්පරාව නැත්තම් රාජ්‍ය සේවකයන්ට වෙන ගෞරව හිමි කරන් ලැබිලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ තරංග ඒ කාලේ විශ්‍රාමිකයව ගණන් ගන්න ඔබත් දන්නවද ගම්ම. හරි විශ්‍රාමිකයට අපි අද වෙනකොට මම බැංකු अभी बैंक सामने एक हंदोल नाय क्रम यानी ओवर द कौंटर लक्ष पहाड़ों इस्ती आतली पाना वो पड़ी पाने गंड बुलवा मैं अद मैं हुआ इक बैंक बिलियन पनाक ना दीरत मैं दाने तव बैंक बिलियन हेत्तवत ना दीरत यानी बिलियन देशीय आसन न्याय प्रमाण समाजगतवेलादीना विशेष में विश्राम के हरा विश्राम बैठे अमतर ओहुंट तमंगे जीविते ओहु නායකරුවෙක් කරන්නේ මේ තමන්ගේ ජීවිතේ වෙන වෙන ඉෂ්ට කරගන්න දේවල් තියෙනවා. තමන්ගේ දුවගේ විවාහ මංගල්‍ය, ගියක් හදා දෙන්න, පුතාට උගන්වන්න සල්ලි දෙන්න. ඒවට ඉතින් පහසු වෙන. අද බැංකුවට ගිහිල්ලා ණයක් ගන්න බැරිමොත් ඊළාට ඕවත කවුන්ට මම හිතන්නේ තමන්ගේ විශ්වාස වැටුප පදනම් කරගෙන ණය මුදලක් කරගෙන මම හිතන්නේ උන්ට මේ සමාජයේ වැදගත් තැනක් ලබා දෙන්න හම්බෙලා තියෙනවා. මම හිතන්නේ මම ඒක ආඩම්බරෙන් කියන්නේ. මොකද මම අත විශ්වාමිකයෙක්. හැබැයි ඒ ආඩම්බරකාරකම හදන්න පුළුවන් වුණා. मट पोटी तेमा पाटे तुने तेमा पाट तम मे सट गुडनग्वी मे समाज गुडनगी राजदारी उपट मत हतली पास निदास बल मम हिट प्रादेशिक कोट्टासी मी का इत अति दुष्कर एक दिन लांका लोकुम अल्लते महावल व्यापार लोकुम वारी मार्गक्रम एक बदल बसमडी कोमारिकील विशाल गोजन बदल वतुर्दी गुडनग एक कले इद्दानवरिगे हतलिस गणंगल केलेवल एवगले इंजीनियर वेडगल्ल कार्मिकदारी वेडगल्ल लिपिकरू वेडगल्ल तमे गोडनगल दीन अद समाज भुक्ति दिनवा मयदा मग तव कथाव पस्से කියන්න එහෙම කරපු නිලධාරීන් තමයි අද විශ්‍රාම ගන්න. ඒ සමාජ ගොඩනැගුවා. එයාගේ ඒගොල්ලන්ගේ දූපුත්තු තමයි ඕගොල්ලෝ අපි. මේ සමාජය අරගෙන යනවා. ඒ වගේ ඔහුට අනාගතයේ මගේ පුතාට මගේ දුවගේ පුතාට මගේ මුළු පුරාට මිනිපිරියට මම දන්නේ ඒ අද්දගෙන හුමාරු කරලා මේ සමාජයේ නැවත ගොඩනගා ගන්න පුළුවන් දායකත්වයක් දෙන්න පුළුවන් කණ්ඩායමක්. නැත්නම් අපි කියනවා අද කියනවා අද කතාව knowledge transfer එකක්. අද වර්තමාන ලෝකයේ කියන්නේ මේ දැනුම හුමාරු කරගන්න. ඉතින් මම දන්නේ මේ වැඩි හිටියන්ගේ දැනුම හුමාරු කරගත්තා නම් අපි අර ඉදා කතා කරපු බොහෝ දේවල් උන්ට transfer වෙනවා. අද ඒක වෙලා නැතිකම තමයි සමාජයේ ප්‍රශ්නේ. ඉතින් මා විශ්‍රාමක දැක්කේ අතීතයේ ගොඩනගපු වර්තමානයේ ගෙනියන අනාගතේ මඟ පෙන්වන තාරකාවක් විදියට. ඒවෙනි තමයි මම ඔහුව පොසිෂන් කරේ. ඒ කියන්නේ නැත්තම් මම ස්ථානගත කරේ. ඉතින් ඒ හින්දා තමයි හැමදේම විතාල පහසෙන් කරලා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමාජයේ පිළිගත්තු දෙපාර්තමේන්තුවට පත් කරන්න හම්බුනේ. මම විතරක් නෙමෙයි ඊට පෙරට අධ්‍යක්ෂ ජෙනරාල්වරු කරපු යම් යම් කාර්යයක් එක්ක තමයි මේ ගමන ඉස්සරහට ගියේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට උතුමා කරපු කාර්යභාරයත් එක්ක අද අපේ අම්මට අප්පච්චිට හරි දවසට විශ්‍රාම වැටුප ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඒ ආයතනයේ තියෙන අක්‍රමිකතා බොහොමයක් අඩු කරා. ඔබ කිව්වා වගේ ඔබත් මේ කාඩ් පතට හිමිකවර එක් දැන් වෙලා තියෙනවා. අපේ සුබ පැතුම් මෙන්න ඔබේ කාඩ් පත. එතුමා රටටම දුන්න කාඩ් පත අපි අද දවසේ එතුමා අතට දුන්නා යාලිටතාවක්. මේ අපිට යන්න තව තැන් ගණනාවක් තියෙනවා. ඉතිහාසයට අතීතයට යන්නත් ඕන නේද? අනිවාර්යයෙන්ම. අර ඉතිහාසයට අතීතයට යනවා කියලා කියවට පස්සේ මේ संज्ञा कथाबह कर चूलानंद महात्म्या कथाबह करोट मैं होंद मतक कुबुदमा हितट आवाय के ये काले दी करपो अमतक नोवेन जीविते सुंदर अतीत अत चूलानंद महात्म्या क्यों आगे आप आप तरुण काले आप और मैदान ने तीस गणांगल तो तीस एक तीस देखा कि काले ने मैदान आप अति दुष्कर बाजू कोटा से मैदान ग्राम से वसन दहना में तो तुमने पाउल दहना में दाह कबड्डी गाना कितने पदुलिंदला किलोमीटर बीसी तुनाक किधर दूरत बीचे ताम दुष्कर काम मानिया अपि अपि दिन ना वैडे में उदय ना रहने का वैडे करना काम मुलायम विदिनो वीकेंड सत्यांते अपि काम मुलगी लम्बी साम्बे नो क्या लायम विदिनो खादो ना किनो ये तुमने मामा की वाकी विशाल गोजांदो व्यापार तुमने एक तुमने एक कोई मामा की वो कोमारी के अलग यानी विशाल प्रदेश के तो जलीलाबाद इला में विशेष में वगा काटे तो मुंगेट काउपी गोवितांकल प्रदेश ये कोमारी के अलग हम माँ अवरुद्ध में अक्टूबर वाले कड़ी लेना बोलते मई पटांगन ने वर्षा ये वर्षा है ना जनवरी ने कम बादल देश के ये अलग हमदाम हम अवरुद्ध में अलग करना ये कतमाई अपे प्रदेश इतने लोगों में गैटलू ये वाला है गोविंद में जाली लगाने दिया इधर मेक आप हमदाम डी ए सी के प्रादेशीय ಕೃಷಿಕಾರ್ಮಿಕ ಕಮಿಟಿ ಉದಿನ ಏಕ ಕಥಾ ಆಗನ ඊට අපි දිනවා DCC කියලා දෙන නැත්නම් ඩිස්ට්‍රික්ට් ಕೋಆರ್ಡಿನೇಟಿಂಗ್ ಕಮಿಟಿ ಗೆ ඒකේ ප්‍රධාන මාතෘකාවට බාධා පත්ලා තිබුණේ මේ කොමාර ගැල. ඉතින් මේක මම හිතන්නේ වාරිමාල් දෙපාර්තමේන්තුව හැමතිස්සම වාරිමාල් දෙවන් තුනේ ඒ අපේ ඩිවිෂන් වල වෙන ඩිවිෂන් එක වෙන ප්‍රාදේශීය කොට්ටාසයක නැත්නම් ඒකට කියනවා අපි කන්ද කැටියේ. ඒගොල්ලෝ තමයි බලන්නේ. හැබැයි සුපර්වයිසර්ස්ලා බලන මේක කාලාන්තරාතිස්සේ මම හිතන්නේ මේක හරියට කරගන්න බැරි වුණා. මම හිතන්නේ මේ අවස්ථාවේදී එබකට හිටපු महामतिवर विधि समर महात्मे पलाते ओहू मे वे अर चूल महत्व अभी विशाल विश्वास एक चूल महत्व मैदान मे बाधिस्था लेकांबर वजी नील तनते अभी दिन बारद अभी इंजीनियर होते दाने अभी दिन बारद बंट का आधार बारद महा विशाल अभियोग इंजीनियर दम अभी तक झटना होगा मतलब चूल महात्मे तमंगे मित्र टी ए महत्व के संबंध अभी ये एल महिता एल हदानी लुकम पक्ष तमें ये एलट बड़गे किलोमीटर दह दोल हाकिद्रे पाइंग अतुलट सिमिंति कोट्टे करतिया अन्नोण सिमिंति कोट्टे करतिया अन्नोण वेलिगोनिया करतिया अन्नोण गाल करतिया अनेक अर हेच्चर इक्कलकी अन्ने अरंगेल मेक करन्न बෑ मेक කරා ඉතින් එමදි බාගෙට වැඩ අපි දැක්ක මේක ජය ගන්න දින පළවෙනි දේ තමයි මේකට පාරක් කපන්නේ मैं चूलन पेर महात्म्या तिमुना कुशलताव्या अभी गाँव सर्वे महत्ते कभी गाँव टीए महत्ते किटिया अभी ओह पाचकल ए पला व्यवट ए गगट उड़ीन तीन इडम अभी रजेटा इडमक महता है अभी सेल नमक पारक अदा पारिंदल बैंट उड़म आरोग्य जिपे वेच फल देता बांड होम लेसुना मिनसुंटी आना लेसुना मैदान अभी उदयपांद्र ममत्न चूल जील गाल काटनो विधि नो मेके इव कल अभी वैदान भी बंटे का अभी आवट पास नगिला ताम नोकडी හොඳයි අපි වෙලාවත් බලාගෙන ආපු වෙලාවේ මේ ඔබතුමාගේ ඔය කියපු දේවල් පරිපාලන සේවයේ රාජ්‍ය සේවයේ රට වෙනුවෙන් කරපු හුඟක් දේවල් අතර ඔය සියලු දේවල් එක රස වින්දනය වෙනුවෙන් කොහොමද කාලය වෙන් කරගන්නේ චිත්‍රපටි පුංචි කාලේ නම් බැලුවා කියලා කිව්වා චිත්‍ර කතා පත්‍ර කියෙව්වයි කියලා කිව්වා ගීත රස වින්දීම වගේ පැත්ත කොහොමද රාජකාරීත් එක්ක ඉතින් ඉහළයි මේ තරඟ මොකදද අපිට අර තියෙනවා නෙස්ට් අපි කියන මේ ආත තියෙන ස්ට්‍රෙස් එක තියෙනවා මම කියන්නේ ඒකත් එක්ක අපි බොහොම දාට අපිට තියෙන එකම මාර්ගය තමයි මේ ගීත රචන වලට හවුම් ගන්න අපි මං කියන්නේ ඒ කාලේ ගම්වලදී රේඩියෝක් විතරයි මේ මොකුත් තුන්නේ නැහැ ඉතින් රේඩියෝ දුරෙච්ච මිනිස්සු අපි කියන්නේ නිතරම කන තමයි මිහිර හොයාගෙන ආවේ නමුත් අද වෙනකොට මම හිතන්නේ ආලින්දට මයිලා තියෙනවා මම හිතන්නේ ලෝකෙ දෙන ලෝක පූජ්‍ය සිනමා මේ වනේ දෙක ගැන අපි Netflix හරි වගේ ආව. ඇයිලා අද අපි ඒවල අනුගත වෙලා නමුත් තාමත් අපි විශිෂ්ට ගායකයන්ගේ නැත්නම් විශේෂ ගීත රචකයන්ගේ මම හිතන්නේ ගීත රස විඳිනවා. මම හිතන්නේ ඒවැය තියෙන ලයාන්තික බව, ඒවැය තියෙන පදමාවල් තියෙන අරුත් බව මම හිතන්නේ අපේ තියෙන හැඟීම් මම හිතන්නේ හැඟීම් මේ ශක්තිමත් කළා මම හිතන්නේ අපි ජීවත් කරන බවට පත් වෙලා තියෙනවා. මම හරි බොහොම ආසයි කරන දියුල් ගැන නැත්නම් මාගේ ගීත වලට මම හිතන්නේ අර අන්දරාය කියන ගීතය मैं दिन ममद मगे मे पेरग मगे हिट प्रधान तात मैं गीत मैं तात को दुअद्भुत बलो सिद्धादी टीवी कथा होनी इतना मल्लांति मैदाने पद्धराज महात्मा लीला सिंधु मैदाने कुमार महात्मा मैदानी लीला मैदान गीत मैं अपूर्व पुद्कला पिटुपस इन ඒ දවන්ත ශක්තියක් ලබා දෙන ගැහණිය පිළිබඳව විශේෂ ආදරණීය බිරිඳ පිළිබඳව අපි මේ වෙලාවේ මතක් කර නැතුව හිටියොත් ලොකු අඩුවක්. ඒ නිසාම කුමුදිනී මහත්මිය ඒ වගේම පුතාලා තුන්දෙනා අපි මතක් කරන්න ඕනේ මේ මොහොතේදී. මම දැන් මගේ බිරිඳ කුමුදිනී චන්ද්‍රා කුමාරිය ගුරුවරියක්. ඒ වගේම එයාත් විශ්‍රාමිකයි මම ගිය නොවැම්බර් වන විශ්‍රාම ගත්තා. හොඳ විශේෂ ගුරුවරයෙක් මම මගේ බිරිඳ ඉඳලා කියනවා නෙමෙයි මම දැන් දරුවෙක් වෙච්ච කැපෙච්ච मटम गैलपेन दिजे का मटन चतुरंग लोकपुते कौगे व्यापार का मगे देवनी पुत अर्जुन अर्जुन एट्टियार अच्छी बहुत मैदान ने विदेश रखिया अविष्क बालपुता सस्पेल हदारला बहुत विदेश बलागनी मैं मेतन पुंज कथवाक्या महंगा मे मगे बहुत अरुण मे ओले वाले पास बहुत तिगनगंड अंडे मे गोल्ड ඒගොල්ලන්ගේ මම කියන කුසලතාවත් එක්ක ඉස්සරහට ගිය කණ්ඩායමක්. ඉතින් මම හිතන්නේ මේ පණිවිඩය තමයි අපට දෙන්න වැදගත්ම දේ තමයි මේ අපි වෛද්‍යවරයෙක් වගේ එක මාර්ගෙ නෙමෙයි මාර්ග ගොඩක් විවෘත කරගන්න තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක ඔබතුමා දරුවෝ ගැන කතා කරපු ලාවේ ඔබේ දරුවෝ වගේම රටේ දරුවෝ ගැනත් ඔබ නිරන්තරයෙන්ම හිතපු කෙනෙක්, විශේෂයෙන්ම ඔබතුමා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කටයුතු කරපු කෙනෙක් විදිහට සහ අධ්‍යාපනය කොතෙන්ටද අපි දැන් මාර්ගය සකස් කරගත් යුත්තේ කියන තැනට පුංචි අදහසකුත් ඔබතුමා ඉදිරිපත් කළත් වටි එතෙන්ට එන්න කලින් ඔබතුමා මේ ආයතන 18ක් විතර සේවය කළානේ. ඒ ආයතන කිහිපයක් හරි ප්‍රධාන වශයෙන් මතක් කරගෙන ගියොත් හරි වටි. එතකොට මොකද මේ වෙලාවේ බලාගෙන ඉන්න අයට හිතේ අපේ ආයතනේ තිටියන්නේ කියලා මතක් වෙවි හුඟක් අයට. ඔබතුමා පොඩ්ඩක් ඒක ගැනත් මතක් කරගෙන ගියොත්. සහ තරංග විශේෂයෙන් යමක් මතක් කරන්න ඕනේ. එතුමා මේ සේවය කරපු බොහෝ ස්ථානවල සේවා නිලධාරීන් මේ වැඩසටහන බලනවා වෙන්නට පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් හරි මේ අපේ මාස්කික මුඛාවරණය මම ආරම්භ කරලා ප්ලෑන් ඉඳලා ආයතන. ඒක එන්ජොයි කරන්න. ඊළඟට මම තරංගකට අමාත්‍යන්තර වගේම පුහුණු නිලධාරියෙක් ඉතින් බදුල්ලේ මණ්ඩලයකල ඊළඟට මම ශ්‍රී ලංකා පරිපාලනයට ගිහම බදුල්ලට යනවා බදුල්ලේ මීගගුලේ ප්‍රාදීනකට වැඩ කරනවා ඊළඟ මම පළාත් සභාවේ වැඩ කරනවා අමාත්‍යංශ කීපෙම මම කොළඹට එනවා කොළඹ වැඩ කරනවා මම කම්කරු අමාත්‍යංශ වෘත්තිපුන අධිකාරියේ එතනින් මම යනවා ඩිෆෙන්ස් මිනිස්ට්‍රියට එතන යනවා මම කර්මාන්ත අමාත්‍යංශ මම ඉන්න මගේ තරුණ කාලේ ඊළඟට මම එතනින් එනවා ස්ලීඩ් එකට එතනින් එනවා මම ස්කිල් ඩෙවලොප්මන්ට් මිනිස්ට්‍රියට එතනින් එනවා මම ඉමිග්‍රේෂන් එකට එතනින් මම යනවා ආර්ථික සමාජ අමාත්‍යාංශයට. එතනින් මම යනවා මැතිවරණ කාර්යාලයට. එතනින් මම එනවා විශ්වාමිත දෙපාර්තමේන්තුවට. එතනින් මම යනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. අතිරේක ලේකම්වරයෙක් විදියට. එතන එතනින් මම ලේකම් කෙනෙක් වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ. ඊට මම ආපහු වෘත්තිපුණු අමාත්‍යාංශ ලේකම් වෙනවා. ඒ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බලනවා. ඊට පස්සේ මම යනවා එතනින් ආපහු මහාමාර්ග අමාත්‍යාංශයට යනවා. එතනින් මම ගෙදර යනවා. දැන් ඔය සියලු තැන් වලට ගිහිලා ලැබුණු අත්දැකීම් එක්ක මේ වෙලාවේ අපේ ප්‍රේක්ෂකකාරට දෙන්න තියෙන පණිවිඩය කොයි වගේද කියලා කිව්වොත් හරි වටේ අධ්‍යාපනයත් එක්කත් පොඩ්ඩක් සම්බන්ධ කරගෙන. නෑ අධ්‍යාපනයේ තරඟ මගේ එකම අදහස තමයි මම හිතන්නේ අධ්‍යාපනයේ බොහෝ විට යොමු වෙන්න ඕනේ මේ අපි කුසලතා නැත්නම් මේ ඇප්ටිටියුඩ් පැත්තට යන්න ඕනේ. කියන්නේ භාවිත මට මතකයි ගිය පාර වැඩතරන ඔබ ඇහුව ලස්සන ප්‍රශ්නයක් මේ භාවිතා ගන්න ස්කිල් එකක් කොහොමද හදාගන්නේ කියලා. මම හිතන්නේ ඉස්සරහ ලෝකයේ විශේෂයෙන්ම මේ මගේ රැකියාව පමණ නැති වෙන ඉඩ කර තියෙන ලෝකයක්. මොකද ඩිජිටල් තාක්ෂණයත් එක්ක ලෝකේ රැකියාව බොහෝ දේවල් නැති වෙලා ගිහලා අලුත් රැකියාව රාශියක් ඇති වෙනවා. ඉතින් ඒ රැකියාව වලට අවශ්‍ය කුසලතාවයන් මම හිතන්නේ පාසලෙන් සමාජයෙන් ගෙදරින් ඉගෙනගෙන මම හිතන්නේ සා විශේෂ වෘත්ති පුහුණු ආයතන ඉගෙනගෙන සමාජයට වැඩදාගෙන පූර්ණ සමාජ වැඩදායක පූර්ණ පුජ්‍යලයට පත්වීම තමයි මේ දරුවන්ගෙන් කෙරෙන්න ඕනේ. නැතු අපි එකම ධාරාවක් ගිහිල්ලා මේ අපිට ප්‍රචලිත වෘත්තීන් වලට පුළුවන් තරම් ඉගෙන ගත්තා කියලා මේ සමාජයට එච්චර යහපතක් වෙන්නේ නැහැ. මේ පරිසරයට එච්චර යහපතක් වෙන්නේ නැහැ. අනාගත ලෝකෙට එච්චර යහපතක් වෙන්නේ නැහැ. ඒකින්ද ලෝකයේ යන ප්‍රදේශයත් එක්ක දරුවන්ගේ කුසලතාන් වල ඉඩ කඩ දෙන්න කියලා මම දෙමව්පියන්ගෙන් ඉතාලම ගෞරවයෙන් ඉල්ලන වෙලාවේ මකට ලෝකයේ හිමි අපිට නෙවෙයි ලෝකෙම මේගොල්ලන්ට. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඉතාමත් වටින කාරණා බොහොමයක් මේ විනාඩි කිහිපයක් තුල අපිත් එක්ක බෙදා හදාගත්තා. ඔබතුමාගේ ජීවන අත්දැකීම් පුංචි සංදියේ ඉඳලා විශ්‍රාම ගියපු අද දවස දක්වා ඔබතුමා අපිට හුඟක් දේවල් කිව්වා මේ ලැබුණු කාලයත් එක්ක. ඒ දේවල් මගේ ජීවිතේ නම් හුඟක් වටිනවා කියලා මට දැනුණා. මම හිතනවා ඔබටත් ඒ විදිහටම දැනෙන්නේ නැති කියලා. මාර්ග අනිවාර්යයෙන්ම ඉතින් සාර්ථකත්වයේ කරා යන ගමන් මකේදී අපිට ඒ සාර්ථක මිනිසුන්ගේ ජීවිතයේ තියෙන පසුපස කතාව අනිවාර්යෙන් අපේ ජීවිතයට බටිනවා. ඉතින් එවන් වූ කතාවක් අපේ ජීවිතයට අපි මෙලෙසින් උකහාගත්තා. විනාඩි 60ක් පුරාවට ඔබත් එක්ක කතා කරපු මේ කාලය මම හිතනවා රන්හා සමානයි බලන් හිටපු ප්‍රේක්ෂකයන්ටත් ඒ වගේම අප දෙදෙනාටත්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අමාත්‍යාංශ විශාල ගණනාවක රාජ්‍ය නිලධාරියෙක් විදිහට නායකත්වයේ සපයමින් කටයුතු කරලා ඉන්න අනතුරු හිටපු අමාත්‍යාංශ ලේකම් බෙරෙක් විදිහට අපිත් එක්ක කතා බහ කරපු සුනිල් හෙට්ටිආරච්චි මහත්මයා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා කතා බහ කරපු මේ වටිනා කියන කරුණු කාරණා රසටම. එමනම් අපි ආයෙ දවසක මුණ ගහලා කතා බහ කරමු අපි මොකට මොකටද දේවල්. ඔබතුමා බොහොම සතුටින් මේ විශ්‍රාම දිව්‍ය ගත කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ නේද? ආයිබෝවා. ඔය දෙපොළ ස්තුතියි. එමනම් ඉතින් අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙන්නේ. මාර්ග විරාමයෙන් පස්සෙත් හරි වටිනා අවස්ථාවකට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ජීවිතය දිනන්න, ජීවිතය සාර්ථක කරගන්න වගේම මේ වර්තමාන කාලයත් එක්ක අපිට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන දේවල් සියල්ලත් එක්ක අපි කොහොමද අනාගතයට මුහුණ දෙන්නේ? අදට වඩා හෙට බොහොම හොඳයි කියන කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්ම කෙනෙකුට අපි එන්න කියලා තියෙනනේ. අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ ගැන කතා බහ කරන්න අපි සූදානම් ඉන්න කෙටි විරාමයකින් අනතුරුව. दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरंबीमට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.